හරි අපි මෙච්චරලා කතා කරේ භාෂාව ගැන භාෂාවේ භාෂා වර්ග ගැන අපි කතා කරා ඒව පාවිච්චි වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා ඊට පස්සේ භාෂාව හිතන්න භාෂාවෙන් අපිට හිතන්න පුළුවන් කියලා අපි දැනගත්තා භාෂාවෙන් අපිට සංනිවේදනය කරන්න පුළුවන් කියලා දැනගත්තා භාෂාවේ කරන්න පුළුවන් මැජික් එකක් තමයි කවි ලියන එක ගීත ලියන එක ඒ හැකියාව හැමෝටම පිටින එකකුත් නෙවෙයි ඈ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම විශ්වාස කරන විදිහට පොඩි උපත්යෙන් අරන් ගන්න පුළුවන් හැකියාවක් වගේ එකක් තමයි ඔය භාෂාවේ මේ කවි ලියනවා කියන එක. හැබැයි යම් කෙනෙක්ට කවි ලියන්න හැකියාව තිබ්බ පමණින් එයා කවියෙක් හෝ ගීත රචකයෙක් හෝ කිමිදියක් හෝ ගීත රචකාවියක් වෙන්නේ නැහැ මම දකින විදිහට. මොකද ඒකට සතතාභ්‍යාසය කියන එක තියෙන්න ඕනේ. සතතාභ්‍යාසය කියලා කියන්නේ නිතර නිතර ලියන එක. නිතර නිතර ලියුවහම තමයි නිතර නිතර ලිව්වහම තමයි මේ ලස්සන නිර්මාණ අපේ අතින් බිහි වෙන්නේ. දැන් ඔගලන්ට මගේ මේ WhatsApp එකේ මගේ ස්ටේටස් එකේම බලන දරුවෝ දකින්න ඇති මම දැම්මා මේ කවියක්. ඊයේ නෑ පෙරේද. දැන් ඒ කවිය මං ඉස්සලා කියලා ඉන්නම් ඈ පොඩි කතාවක් ඒක. ඒ කවිය තමයි මෙන්න මේක. පොඩ්ඩක් ඉන්න මම ලියපු කොලේ ආමෙති මේක මේ මහා ලස්සන කවියක්වත් මම මේ මම පට්ට කවියෙක් ළමයි වගේ එකක් නෙවෙයි හොඳේ මම එහෙම කවියෙක් නෙවෙයි මම ඉතාලම මේ හැම හි නිකන් කවි ලියන මිනිස්සෙක් මගේ කවිය කියන්නේ නෙතින් නෙතට එබි කම් කර සොයා ගන්න හදේ කොටස නුඹ එනවද හැන්දෑවට දිවි සයුරේ අද්දරටම පාට පාට පියාපතක් ඉගිලි අහසට නගින්න හැඩ බලන්න සරුංගලේ ඔබ එනවද මට කියන්න නුඹ එනවද මට කියන්න රන් සයුරේ සොඳුරු තැනට ඉර ගිලිලා රන් වතුරේ පාට මවනවා දකින්න අන්තිමට මම අහලා තිනවා එනවද කියලා දැන් මේ කවියට මට පිළිතුරක් ලියලා එවලා තියෙනවා අංජලි බණ්ඩාර මම ආදරේට කියන්නේ බංජලි අණ්ඩාර කියලා හරිද එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන යුවතියක් ඒ වගේම ඇය දක්ෂ ගායිකාවක් ඒ වගේම ඇය දක්ෂ ගී පද රචකාවියක් ඒකට එයා මට එවලා තිනවා හැරනද පැලෙන් අනිත් පැත්තට මේ ඒ කවියට රිප්ලයි එකක් දැන් අර කවි වචන ටික ඕනනම් මතකයිනේ දැන් මම රිප්ලයි කියන්න සිතින් සිතම ලං කරගෙන හදේ කොටස හොයලා දෙන්න දිවි සයුරේ ඈත ඉමට මං ඉන්නම් හැන්දෑවට දැන් අර මං අහන එකට උත්තරේ දෙනවා සරුංගලේ අත හැරුනම ඔබට දුකක් දැනෙනා විට මට පුළුවන් හිත හදන්න මං එන්නම් නොවැරදීම කතන භාෂාව ළමයි කියනවනේ මේ මං එන්නම් නොවැරදීම මගෙන ඊතරවට භාෂාව පාවිච්චි කරන්න පුළුවන් නම් මරු ඈ ටොප් ඉර ගිලුනම රන් වතුරක නුඹේ ලෝකය අඳුරු කරන් අර කියාපු හදත් අරන් අර කියාපු හඳත් අරන් මම එන්නම් නොවැරදීම ළමයි එහෙම රිප්ලයි එකක් එකපාරට දාන්න පුළුවන් කියලා කියන්නේ ඒ ටැලන්ට් එක unbelievable වගේ එකක් තමයි මට කියන්න තියෙන්නේ unbelievable විශ්වාස කරන්න බෑ ඉතින් මම ඉස්සරහ දවසක ඇය ගායනා කරන ගීතයකුත් ඔයගලන්ට දාන්න ඔයගල අහලා බලන්න right දැන් අද මගේ කවිය පරමල් මේක දීලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ දැන් රත්නශ්‍රී විජේසිංහ ගැන අච්චුපත එහෙම විස්තර දෙනවා නේ නිසා මම අයමුතුෙන් කියන්න ඕනේ නැහැ එයා තමයි සහස්‍රේ ගීපද රචකයා එයා තමයි මේ වෙනකොට බී වෙච්ච හොඳම ගීතපද රචකයා ප්‍රේම කීර්ති අල්විස්කින් පස්සේ තම ජීවත් වෙලා ඉන්නවා දැන් එකපාරට මම මේ කවිය ගෲප් එකට දාලා තියෙන්නේ මං කවි එකපාරක් කියාගෙන 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 යන්න පඩි පෙලෙන් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්මතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පාගන්න බලන් මේ මල්හි පරමල් සුවඳ කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලක මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණ මලා නිකමල් රේණුවල පෙනෙන අපරිමිත පැතුම්වල මුහුණුවර සිය දහස් අත්වලින් පුදන ලද උතුම් මිනිසත් කමේ ගුණ සුවඳ බලන් තවමත් සුවඳ දෙන මහිම පඩි පෙලෙන්බස අයින් වී එන්න තිබේ පුදසුන හිස්ව ඔබ පිනිස අලුත් මල් පොකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පා ගන්න රත්නශ්‍රී විජේසිංහ වර්ෂ 1985 මං ඉපදිලාවත් නැහැ හරිද 1985 තමයි මේක ලියලා තියෙන්නේ එතකොට
දැන් මේ කවි එකපාරට ඔයගොල්ලෝ ගෲප් එකේ තියෙනවනේ මේ කවිය නේද මම දැම්මනේ මේ කවි එකපාරට බලනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ආදර කවියක් කියලා එහෙම නැත්නම් කෙනෙක්ට නිකන් පන්සලකුත් නැවෙනවා නිකන් පරමලුත් තියෙනවා නිකන් පඩිපෙලකුත් තියෙනවා පුදසුණකුත් කියනවා ඒ කියන්නේ පූජාසනයක් නිකන් පොඩි ආගමික අර්ථයක් එන්න පුළුවන් තව කෙනෙක්ට මේක නිකන් මල් වත්තක් කොළපාට තනකොළ වැවුණු මම ආසම මලක් තමයි අර අර මේ මේ අතනම නම් මං ඒ මේ ඒ මලේ නම මේ මට මතකෙ හිටින්නේ නැහැ නම ඒ කියන්නේ දැන් ඒක විශ්වාස කරන්න පුළුවන් දන්නේ නැහැ කියන්නේ මේ මේ තමන් ආසම මල මේ ලෝකේ තමන් ආසම මලේ නම මතක නැහැ කිව්වහම මිනිස්සෙකුට වෙන්න පුළුවන් ළමයි ඇරිස්ටෝටල්ට තමන්ගේ නමත් අමතක වුණාලු කාලයක් යනකොට ඒසක වෙන්න පුළුවන් ඕගොල්ලෝ දැකලා තියෙනවද ගැල්ලමයි දන්නව ඇති අර අරලිය මල් තියෙනවනේ ඔයකට කියන්නේ රතු අරලිය කියලා ඒ අරලිය මල සාමාන්‍යයෙන් අරලිය මල් කොහොම අර අර මේ මේ සුදු පාට අරලිය මල්ලේ මතක් වෙන්නේ මං ඒ වෙනතරම් ආසනයම වල ඒක වෙන මූසල පාට හැබැයි රතු පාට අරලිය මලක් තියෙනවා මාර ගති ළමයි ඒ පාට මම මලක දැකපු ලස්සනම පාට හරිද එතකොට දැන් එකපාරට මේ ලෝකේ තියෙන ලස්සනම මල මිනිස්සෙකින් ඇව්වහම කියොත එමෙ මට මතක නෑ ඒ මලේ නම හැබැයි මෙන්න මේක කියලා හරි කියනවනේ ඒ කියලා හිතන්නේ භාෂාවෙන් ඈ අර මං කලින් කියපු එකයි ඔප්පු වෙනවා දැන් මිනිස්සෙක් තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ ජීවත් වීමේ රටාව ගැන හිතුවා වගේ එකක් වෙන්න පුළුවන් මට හිතන අර්ථේ මේ කවියට තියෙන්නේ මෙන්න මෙහෙම එකක් පඩි පෙලෙන් බස අයින් වී එන්න අර මම අර මගේ රිප්ලයි කවිය මගේ කවිය ගැන හිතන්නේ බර රිප්ලයි ගැන හිතන්නේ මම එන්නම් හැන්දෑවට මම එන්නම් නොවැරදීමේ මම එන්නම් ඔය වගේම කවියක් තියෙනවා අඳුර අපේ දුක නිවාවි කියලා ඒකෙත් තියෙනවා මේ තමන්ගේ යහළුවා වෙච්ච ගවයට කියනවා උඹට කළුවේ හුඟක් හොරද හැන්දෑවට නිින්ද යනවා අපි කතා කරන විදිහටනේ කියලා තියෙන්නේ උඹට කළුවේ හුඟක් හොරද හැන්දෑවට නිින්ද යනවා අර ඒ ටෝන් එකකින් තමයි ඒක ලියලා තියෙන්නේ හරිද එතකොට මේකත් එහෙමයි පඩි පෙලෙන් බස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්වතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පා ගන්න. ලැබුණ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඉස්සරහමෙන් පඩි පෙලක් දෙනවා මිනිස්සු වෙනවා. කියනවා පඩි පෙලෙන් බස අයින් වී එන්න. පඩි පෙලෙන් බහලා අයින් වෙලා එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න. දැන් ඔන්න මෙහෙම තමයි දැන් මිනිස්සයා ඉන්නවා. ඉස්සරහ පඩි පෙල තියෙනවා. පඩි පෙලෙන් බස අයින් වී එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න. එපා පරමල් පයින් පාගන මේ පැත්ත හැරලා පින්වතුන්ටික ඉන්න මේ පැත්ත ඈ පින්වතුන්ට කියනවා පින්වතුනි එනායට ඉඩ දෙන්න ආයි මේ පැත්තට හැරලා කියනවා එපා පරමල් පයින් පාගන මේ කියන්නේ මොකක්ද දන්නවද මේ කියන්නේ සමාජයේ ස්තර දෙකක් තියෙනවනේ සරලවම කිව්වොත් එහෙම දැන් ඉන්න වැඩිහිටි પરම්පරාව සහ තරුණ પરම්පරාව කියලා දෙගොල්ලක් ඉන්නවනේ අපි අයිති වෙන්නේ තරුණ પરම්පරාවට ඕගොල්ලෝ අයිති වෙන්නේ තරුණ પરම්පරාවට අපේ අම්මලා තාත්තලා අයිති වීගෙන යන්නේ වැඩිහිටි પરම්පරාවට හරිද දැන් තරුණ දැන් මේ දෙක අතර මැද්දේ තමයි කවියේ ලියන කතකයා ඉන්නේ. හරිද? කතකයා කියනවා අලුත් પરම්පරාවට පඩි පෙලෙන් බස අයින් වී එන්න. ඕගොල්ලෝ එන්න. අයින් වෙලා එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. ඕගොල්ලෝ ගාව තියෙන අලුත් අදහස්, ඕගොල්ලෝ ගාව තියෙන අලුත් හැකියාවන් ටික අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න. ආ පින්වතුන් කියන්නේ කාටද? වැඩිහිටි પરම්පරාවට. හානාහිය පානානහෙරින්ද නේද මතක් වෙන්න ඕනි ඔයගලට. ඇයි ඒ? අර මේ මේ වයසට ගියාම තමයි පින් කරන්න ඕනි වගේ අදහසක් තියෙනවා කියලා මම කිව්වේ මිනිස්සුන්ට. ඒකම තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඇයි දන්නවද? පින්වතුනි එනායට ඉඩ දෙන්න වයසක මිනිස්සුන්ට පින්වතුනි කියලා කියන්න පුළුවන් නේ. ඇයි? ඒගොල්ලෝ වයසට ගියාමනේ බස් සීල් ගන්නෙ. වයසට ගියාම තමයි පන්සල් යන්නේ. වයසට ගියාම තමයි බෝධි පූජා ටික මතක් වෙන්නේ. පන්සලේ හාමුදුරුවෝ හාමතේ හිටියා වයසට ගියාම තමයි මතක් වෙන්නේ දාන වේලක් ගන්න ඕනි කියලා. හරිද? කොහොම හරි කියනවා පින්වතුනි එනායට ඉඩ දෙන්න. වයසක මිනිස්සුන්ගේ තියෙනවා හැමෝගෙම නෙවෙයි. හැබැයි බහුතරයේගේ මමත් දැකලා තිනවා සහ මමත් අත්දැකලා තිනවා තරුණ પરම්පරාව මෙහෙම අර අර ඊතලයක් වගේ කඩාගෙන ඉස්සරහට යන එක සමහර මේ මේ වැඩිහිටි પરම්පරාවේ ඉන්න මිනිස්සුන්ට ටිකක් රුස්සන්නේ උදාහරණයක් කියන්නද හැම ඉස්කෝලේකම හැම ගුරුවරයෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ වයසක මිස්ලා ඉන්නේ සමහර ඒ වයසක මිස්ලා ඕගොල්ලෝ තරුණ ගුරුවරුත් එක්ක එකට එකතු වෙලා වැඩ කරනකොට ඒගොල්ලොත් එක්ක හිතවත් වෙලා ලෙන්ගතු වෙලා වැඩ කරනකොට පොඩි ඉරිසියාවක් වගේ එකක් තියෙනවා. මට එහෙම වෙලා තියෙනවා. දැන් අපේ ඉස්කෝලේ හිටපු සංගීත සර ඉතාම තරුණ කෙනෙක්. එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලේ හිටපු කතිකාචාර්යවරයෙක්. හරිද? එතකොට ඒ සර්ත් එක්ක අපි හරි හිතවත් අපිත් එක්ක එකට කැන්ටින් එකට තේ බොණ්ඩ යනවා.
විහිළුවෙන් තහළුවෙන් ඉන්නේ උඹ බම්බලන් කියලා අපිට කතා කරන්න යාළුවෙක් වගේ අපේ ප්‍රශ්නයට කියන්න පුළුවන්. ඕක අපේ ඉස්කෝලේ හිටපු වයසක මිනිස්සුන්ට සෙට්ුන්නේ නැහැ. අපිට බයිනවා. දැන් හොඳම උදාහරණේ මම ඉස්කෝල යන කාලේ අපේ පන්තියේ බරට බැහැලම සංගීත කරේ මමයි ශෂෙන් කියලා මගේ යාළුවෙක් හිටියා, චතුරංග කියලා මගේ යාළුවෙක් හිටියා, දිලංග කියලා මගේ යාළුවෙක් හිටියා. හතර දෙනා. අපේ අපේ පන්ති භාරයේ හිටව වයසක මිස් අනේ මිස් හරි හොඳයි. හැබැයි අර පොඩි අවුලක් තියෙනවා ඈ. පන්තියට ආපු ගමන් දැන් මගේ නම ගාල්ලගින්. ගාල්ලගේ සුරවීර බණ්ඩාර නොරගල්ල නැගිටපා. පළයා සංගීත කාමරේට. දැන් ඒ කියන්නේ මේ මිස්ට අවුලක් තියෙනවා. අපි අර මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න එක, අපි සර්ත් එක්ක වැඩ කරන එක, ඒක සෙට් වෙන්නේ නැහැ. දැන් ඕගලන්ටත් එහෙම අද්දකින් මැතිය. ස්කෝල්ට ආපු තරුණ ගුරුවරුත් එක්ක ඕගොල්ලෝ ඒගොල්ලන්ට ආදරය කරනකොට, ඒගොල්ලොත් එක්ක සමගියෙන් ඉන්නකොට පොඩි සමහර වයසක ගුරුවරුන්ට පොඩි රුස්සන් නැති ගතියක් තියෙනවා. ඒගොල්ලන්ට තමයි රත්නශ්‍රී කියන්නේ පින්වතුනි එන අයට ඉඩ දෙන්නේ. අර අලුතෙන් එන පරම්පරාව, අර අලුත් අදහස්, අලුත් හැකියාවන් එක්ක මේ සමාජයේ ඉස්සරහට එන පරම්පරාවට ඉඩ දෙන්න, ඒගොල්ලන්ගේ හැකියාවන් දාන්න ඉඩ දෙන්න. හරියටම ගුත්තිල මණිවරය වගේ. ගුත්තිලත් ඉඩ දුන්නා නම් හරි. දැන් යාම එක තැනක කියනනේ මාමහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා. මම වයසයි මට කලින් වගේ වීණා වාදනය කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඒක දන්නවා නම් මූසිලට ඉඩ දෙන්න, එයාගේ රස්සාව කරගන්න. ඒක ඉඩ දුන්නේ නැහැ. එහෙනම් ගුත්තිලත් එක්තරා විදිහක අර ඉඩ දෙන්නේ නැති જાතිය වැඩිහිටි චරිතයක් කියලා අපිට ගණන් ගන්න ඕන නම් පුළුවන් ඈ. දැන් පේනවනේ සිංහල වල එකකට එකක් ලින්ක් වෙන්නේ නැහැ. දැන් පින්නතුනේ එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පාගම කියනවා පරමල්. දැන් පින්නතුනේ එන අයට ඉඩ දෙන්න ආයි අනිප්පතර කියනවා අරගොල්ලන්ට, අර අලුතෙන් එන කට්ටියට කියනවා එපා පරමල් පයින් බාගන්න. උඹලත් ආවට කමක් නැහැ. අර කලින් පරම්පරාවේ තිබ්බ හොඳ ලක්ෂණ ඒව පර වෙන්න දෙන්න එපා. පර වුණත් ඒවා පාගන්න එපා. අපි පරමල් පාගන්න නැහැ නේ සාමාන්‍යයෙන්. හරිද? පර වුණත් ඒවා පාගන්න නැතුව ඉස්සරහට එන්න එනවා නම් ඈ. ඒ කියන්නේ අතීතේ අපි කරගෙන ආපු දේවල් ටිකක් තියෙනවනේ. ආගමට දහමට නැඹුරු වෙන එක, වැඩිහිටියන්ට ගරු කරන එක, හොඳට ඉගෙන ගන්න එක, පිළිවෙලක් ඇතුව සංවරශීලීව ජීවත් වෙන එක වගේ දේවල්. අර ඒව කඩන්න නැතුව අපේ තියෙන අලුත් හැකියාවන් ටිකක් අරගෙන ඉස්සරහට එන්න කියලා තමයි කියන්නේ. ඒකයි කියන්නේ එපා පරමල් පයින් පාගන්න කියලා. දැන් ඔන්න දෙවෙනි කාරණේ. බලන් මේ මල්හි පරමල් සුවඳ. දැන් ඔන්න වැඩිහිටි පරම්පරාවේ නෙවෙයි, අර අලුතෙන් ආපු පරම්පරාවේ කට්ටිය, නැත්තම් තරුණ පරම්පරාවේ කට්ටියම ගෙන්නගෙන මේ කවිය කියන කෙනා කියනවා බලන් මේ මල්හි පරමල් සුවඳ. බලන්න මේ අතීත සංස්කෘතියේ තිබ්බ සුවඳ, අතීත සංස්කෘතියේ තිබ්බ වටිනාකම පොඩ්ඩක් බලන්න. කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලක, මේ කැඩුණු පෙතිවල තියෙන මුදු මෙලක් ගතිය. ඇත්තටම අතීත සමාජයේ තියෙන සමහර දේවල් හරි මෙලෙකයි, හරි සංවේදී, අපේ හිත හොරකම් කරන සුළුයි. ඊට පස්සේ කවිය කියනවා හරියට මහලු මව් කෙනෙකුගේ මුවරදුන සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණ කියනවා. වයසක ආච්චි අම්ම කෙනෙක් එයාගෙන ලොමු කට දික් කරලා අපිත් එක්ක හිනා වෙනකොට අපිට හිතෙනවනේ අනේ ශෝක ආච්චි අම්ම පව්වනේ කියලා හිතෙනවනේ. අර ඒක ටිකක් මෘදු හැඟීමක්නේ, ඒක ටිකක් හරි සිනිදු හැඟීමක්නේ. ආන්න ඒ වගේ එකක්ලු හරියට අපේ අතීත සංස්කෘතියේ තියෙන දේවල් ටික, අපේ අතීත සංස්කෘතියේ තියෙන සංස්කෘතිකාංග ටික, ඒ වගේ දෙයක්ලු. දැන් මං පොඩ්ඩක් උන්නේ කතන්දරේ පොඩ්ඩක් අල්ලගන්නම් ඈ. මොකක්ද දන්නවද? ළමයි මට මිනිත්තුවක් කොහොමද දෙන්න. මට මේ මේල් එකක් යවන්න තියෙනවා. මිනිත්තුවක් කොහොම ඉන්නකෝ ළමයි. ඉක්මනට මන් දාන්නම් ඒක.
හරි. අන්තිම තප්පර 10. හරි. right. දැන් අපි යා. දැන් අර මම කියපු කාරණා දෙක අර මම කිව්වේ මේ 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 අතීත සමාජයේ තිබ්බ සමහර දේවල් දැන් වෙනකොට වෙනස් වෙලා තියෙනවා එහෙම වෙනස් වෙන්න එපා කියලා තමයි මේ කවියෙන් කියන්නේ කියලා. මම පොඩි සමාජ උදාහරණ ටිකක් කියන්නම් ඈ. මට හිතන දේවල් දැන් මම එක දවසකුත් පන්ති ඉගෙනුවා මම දන්නේ සමහරුන්ට එක වැටහිලා තිබ්බද කියලා පත පොත එහෙම කියවනවා නම් ඔය නිවුස් එකෙන් බලනවා නම් නිවුස් බලන්න ටීවී එකෙම නෙවෙයි ෆෝන් එකනොත් නිවුස් බලන්න පුළුවන් එතකොට එහෙම බලනවා නම් ටිකක් ඔක තේරෙනවා දැන් අපි පහුගිය දවස් ටිකේ කෑ ගැහුවා චීනට ලංකාව දුන්නා පෝට් සිටිය වික්කා තව ටික දවසකින් චීන තමයි අපේ රට රන් කරන්නේ ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්න දෙයක් නැහැ 1815 ටැග් යොප්පුවකින් අපි උඩරටම ලියලා දීපු જાතිය හරිද ඒක දන්නේ නැතුව අපි කෑ ගහනවා මාර වැඩේ මචං පෝට් අපේ යාළුවත් මනි කියන මාර වැඩේ නේ දුන්නනේ චීනට හරිනේ දැන් පෝට් සිටි වික්කනේ දැන් හරි මචං දැන් ආයි චීන තමයි මචං රන් කරන්නේ ඉතින් චීන රන් කරන්න දෙයක් නැහැ ලංකාවේ බුරුම බලන්නේ 70%ක් විතර අර මුඩුපින් පනත කියලා එකක් ආවේ 1840 අංක 12 දරන පනත වගා නොකරන සීලුම් ඉඩම් ඉංග්‍රීසි ආණ්ඩුවට පවර ගන්නවා කියන එක ඉතින් ඒකෙන් අපි දුන්නා ඔය මේ 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 කොටගල පස්සර නානුවය නුවරඑළිය උඩරට ඊට පස්සේ ගම්පොළ නුවර කෑගල් ඔය ඔක්කොම ටික දුන්නා අපි හරිද ඉතින් පෝට් සිටි කියන්නේ පොඩි ගෑල්ලබ්බා එහෙනම් ඒකෙච්චර හිතන්න දෙයක් නැහැ හරිද මම කියන්නේ ඒකයි දෙයක් කියන්න කලින් ඊට තව ඉතිහාසය අපි ඊට වඩා වැඩි කරලා තියනවා කියලා දැන් අනුරාධපුර පැත්තේ හරිද තියෙනවනේ අලුත් සහල් මංගල්‍යය කියලා එකක් ඒ කියන්නේ අග්‍ර සස්ය නැත්තම් ඒගොල්ලන්ගේ අස්වැන්නේ තියෙන අග්‍රඵලය සංඝසතු කරනවා එහෙම නැත්තම් සංඝරත්නයට පූජා කරනවා ඊට පස්සේ රජගෙදරට දෙනවා ඊට පස්සේ තමයි මිනිස්සු කන්නේ ඔහොමනේ තිබ්බේ අනිත් එක තමයි ගෙවල් වල තාමත් එක කරනවා ගෙවල් වල මේ හාල් ටික ලිපේ තියෙනකොට හාල් එකට මෙහෙම වදිනවා හරිද මමත් දැකලා තියෙනවා එහෙම කරනවා හැබැයි මේ ඉස්සර නම් දැන් මීට අවුරුදු 5කට නෑ මීට අවුරුදු 10කට වගේ කලින් නම් කියන්න ඕනි එන්නක පොඩ්ඩක් කොළඹට යන්න කොළඹට ගියොත් එහෙම ඕක පෙන්වන්නම් කියලා දැන් කොළඹට යන්න දෙයක් නෑ ওই ගෙවල් පැත්තේ තියෙන ෆ්‍රයිඩ් රයිස් එහෙම නැත්නම් රයිස් හදන පොත්තු හදන කඩේකට ගිහිල්ලා බලන්න අර ගෙවල් වල වැඳලා මුට්ටියේ මේ මොනවාද මේ හදන හාල් එක අර මොකද කරන්නේ අර ලොකු තැටිය දාලා මෙහෙම උඩ දදා තමයි ෆ්‍රයිඩ් රයිස් හදන කොල්ල විහිළුට කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලට උඩ දාන බත් කියලා හරිද හැම තැනම විසිකෙනවා හාල්ලට පෑගෙනවා හැබැයි අපේ ගෙදර හාල්ලට පෑගුණ තේම බයිනෝ බත් පා ගන්න නැහැ ඊළඟත් මේ කන්න නැති වෙයි අර පොඩි තින්කින් ගැල්ලකුත් ගේනවා බත් පෑගුවොත් එහෙම ඊළඟත් මේ කන්න හම්බෙන්නේ ඇයි ඒ එතකොට බයට කරන්නේ හරිද ඔන්න සංස්කෘතිකාංගයේ වෙනස් වෙන තැනක් ඈ මම තව දෙයක් කියන්නම් දැන් ගොඩාක් කට්ටි හිතන් ඉන්නවා කොළඹ කියන්නේ මැජික් එකක් කියලා මම දන්නේ සතියේ දවස් පහක් විතර මම කොළඹ ඉන්නේ මටනම් කොළඹ මැජික් එකක් නෑ ඇත්තටම. ඒකට උදාහරණේ දැන් කොළඹ කියලා කියන්නේ ගැමියෝ ටිකක් ඉන්න නගරයක්. ඒකට මේ ඒක හොඳටම බලන්න පුළුවන් අප්‍රේල් මාසේ 10 11 12 කියන දවස් ටිකෙන් පස්සේ කොළඹ ට්‍රැෆික් නෑ. කොළඹ මිනිස්සු නෑ. ඇයි ඒ? අර ගමේ ඉඳන් නගරයට ආපු ගැමියෝ ටික අවුරුදු ගන්න ගිහිල්ලා ගමේ. ඒ කියන්නේ කොළඹ ඉන්නේ මොකුද? ගැමියෝ. හරිද? දැන් අපි කියනවා අපි නම් කොළඹ 7 ඉන්නේ අපි කුරුඳුවත්තේ ඉන්නේ ඉතින් අපි මේ මිලේනියම් සිටි එකෙන් අපාර්ට්මන්ට් එකක් අරගෙන අපි ශ්‍රැන්ගිල්ලාගෙන් 50 ලක්ෂ විතර ගෙවලා මන්ත්ලි අපි රෙන්ට් කරලා ඉන්නේ අපි අපාර්ට්මන්ට් එකක් කියලා කියනවා හරිද මම කියනවා ඒගොල්ලෝ ගැමියෝ කියලා ඇයි දන්නවද ගැමියෝ නෙවෙන මොකටද බං MC එකට ගිහිලා කිරිබත් හොයන්නේ හරිද ලිබර්ටි ප්ලාසා ගිහිලා මොකටද මැටි හැට්ටියේ බත් හොයන්නේ කණ්ඩ කියොත් අනේ ගැමි ගෙදර කෙහෙල් කොලේ හෙල බොජුන් පින්තාලි ඔය වගේ නම් තියෙන කෑම කඩ ගැමියෝ නෙවෙයිද පොල් සම්බෝලේ බතු කියන්නේ ගැමියෝ නෙවෙයිද ගැමියෝ තමයි හරිද
දැන් ඒක නෙමෙයි පොයින්ට් එක. හිතන්න මේසයක් තියෙනවා. ඒ මේසේ හතර දෙනෙක් වාඩිලා ඉන්නවා. හතර දෙනාගෙන් තුන් දෙනෙක් හැන්දෙනුයි ගෑරොප්පුනුයි තමයි කන්නේ. අපි මේ හිතමු හැන්දෙනුයි ගෑරොප්පුනුයි තමයි කන්නේ. එතකොට අර හැන්දෙනුයි ගෑරොප්පුනුයි කන තුන් දෙනා අර අතින් කන එක්කෙනාට ගොඩයක්. අපෝ අපි නම් ස්පොන්සර් වලින් තමයි කන්නේ. වා ඉතින් බලන්නකෝ නේද? ඔයා ඉතින් ගමේන් ඉතින් වා අතින් තමයි කන්නේ. දැන් එහෙම කාට හරි කවුරු හරි කිව්වොත් මං වගේ කටවාජාලයක කිඩියොත් කිව්ව මම කියනවා මෙහෙම එකක්. ඕගොල්ලෝ ඒ කන හැන්දයි ගෑරුප්පුවයි අද මේ කන ඕගොල්ලෝ මේ කන තප්පරේ වෙනකොට කී දෙනෙක් නම් ඕකෙන් කාලේ තිබ්බ. එහෙම එහෙම නෙවෙන්නේ මොකද මේ එන්නක් ගානේ මිනිස්සු අලුතෙන් හැදි ගෑරුප්පුවෙන් පිස්සු නැහැ නේ කඩවල වල අධිකාරයන්ට. හරිද? කී දෙනෙක් නම් කාලේද? උණු වතුරේ තියලා තමයි ආයි පාරක් දෙන්නේ. හැබැයි දැන් මම අතින් කනවා කියලා හිතන්නකෝ. ඉතින් මගේ අත මං විතරනේ බං කන්නේ. මේ මගේ අතින් මම විතරනේ කන්නේ. එතකොට මගේ අත කොහේ ගියත් මට ෆ්‍රෙෂ්. එහෙනම් ඇත්තටම ගොඩේ කොහොද? අර හැන්දනුයි ගෑරුප්පුනේ කනේ උන්ටක තමයි ගොඩේ. තව උදාහරණයක් කියන්න. ස්විම් පූල් එකේ නානවා කට්ටිය. එක මිනිස්සෙක් නාන්නේ පූල් එකේ. එයා ඉන්න උගුරට එලා. කොහොම මොනවාද අනේ පොඩ්ඩක් මොඩර්න් වෙන්නකෝනේ බහන්නකෝනේ අපි වගේ පූල් එකකට බහලා පොඩ්ඩක් ඉන්නකෝනේ කියලා කියනවා. ඒ මිනිස්සේ ඇලේ දොලේ ගඟේ බහලා නාන කෙනෙක්. හරිද? සාමාන්‍යයෙන් ස්විම් පූල් වල නාලා තියෙන කට්ටිය දන්නව ඇති. මේ මොකද්ද මේ මේ සාමාන්‍යයෙන් ස්විමින් පූල් එකක වතුර අපි ඒකට කියනවා රීප්ලේස් කරනවා කියලා. වතුර රීප්ලේස් කරන්නේ දැන් නම් මාසෙකට උතර සැරයක්. ඒකට අර මාසෙම මිනිස්සු නාපුව තමයි අපි ගිහලා නාන්නේ. හොඳේ මුත්‍රා කරනවා උකට කෙල යනවා හොටු යනවා. හරිද? ඒ කියන්නේ මොකද අනේ මට මුත්‍රා බරක් තියෙනවා මම පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහලා ඉන්න පූල් එකෙන් උඩට ඇවිල්ලා බර මේ මේ ප්‍රී බාත් එක කරන තැනට ගිහිල්ලාද මේ 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 මුත්‍රා කරලා ඉන්නේ. පිස්සුද ළමයි රද්දන ඔක දාන. වතුරෙම දාන. හරිද? සමහරවිට ඒ වතුර අපිට ගිලෙනවා. එතකොට පූල් එකේ නාන මනුස්සයද ගොඩයා නැත්නම් අර ඇලේ දොලේ ගඟේ ගලාගෙන යන පිරිසිදු ජලයේ නාන මනුස්සයද ගොඩයා? පූල් එකේ නාන මනුස්සය තමයි ගොඩයා. ඒ නිසා ගැමිකම කියලා කියන්නේ ගරහන්න ඕන එකක් නෙවෙයි. ගැමිකම කියලා කියන්නේ ගමේ ජීවත් වෙනවා කියලා කියන හොඳ දෙයක්. අපි ගැමිකම ඉස්සරහට අරගෙන නගරෙට ගිහලා ජීවත් වෙමු. ඒක කිසි අවුලක් නැහැ. හරිද? දැන් තේරෙනවා නේ සංස්කෘතිකාංග වෙනස් වෙන විදිය ඈ. සංස්කෘතිකාංගේ වෙනස් වෙන විදිය. හැබැයි මෙහෙමයි. දැන් ආ, ඒ කියන්නේ සර් මැජෙස්ටික් සිටි එකට ගිහලා කන්න හොඳ නැද්ද? ලිබර්ටි ප්ලාසා එකට ගිහලා කන්න හොඳ නැද්ද? නැත්තම් ශ්‍රී විහාරයකට ගිහලා කන්න හොඳ නැද්ද? පීසා හට් එකට, මැක්ඩොනල්ඩ් එකට, පීස් මේ 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 KFC එකට ගිහලා කන්න එපාද? නෑ, කන්න. කන්න. හැබැයි කන්න ඇති මිනිස්සුන්ට කරහන්න එපා. කන්න කිසි මමත් කනවා. මම උදේ දෙක මම මට දෙකම හුරුයි. හරිද? හැබැයි මම ටිකක් අර මේ මේ මොනවාද ජංගි ෆුඩ්ස් වලට ආස නැති හින්දා මම යන්නේ නැහැ. හැබැයි මම ගිහින් තියෙනවා. KFC එකෙන් මං කාලා දෙනවා, පීසා හට් එකෙන් කාලා දෙනවා, මැක්ඩොනල්ඩ් එකෙන් කාලා දෙනවා, හිල්ටන් එකෙන් කාලා දෙනවා, කිංස්බරි එකෙන් කාලා දෙනවා, ශ්‍රැන්ගිල්ලා එකෙන් කාලා දෙනවා. කාලා දෙනවා. හැබැයි මේ එහෙම කන්නේ නැති මනුස්සයට කරහන්නේ නැහැ මම. ඒක නෑ. හරිද? ඒ නිසා ගැමිකම කියලා කියන්නේ ඉතාම නිර්මල දෙයක්. ඇත්තට මේ ලංකාවේ තියෙන සංස්කෘතිය හින්දා තමයි අපි මෙහෙම හරි රැකලා ඉන්නේ ඈ. ඒයි දන්නවද? දැන් චීන ටික ටික එනවනේ ලංකාවට. චයිනීස් රෙස්ටුරන්ට් කොච්චර තියෙනවද ඔය? මම දැන් ගොඩක වෙලට යනකොට මට චයිනීස් කඩ කීපයක්ම හම්බ වෙනවා. හරිද? හැබැයි අපේ සංස්කෘතිකාංගයේ හින්දා අපිට සමහර දේවල් එකතු වෙලා නැහැ. ඒක හොඳයි. අපි උඩ දාගෙන වෙසක් කූඩු පත්තු කරනවා. ඔය වෙසක් කූඩු කියන ප්‍රොඩක්ට් එක ලංකාවට ඉස්සෙල්ලාම හඳුනලා දුන්නේ චීන. චීන දත් බඳින දැන් 70 ගණන් වලාවි. හරිද? ඒ චීන ඔය දත් බඳිනවා කියන එක ඉස්සෙල්ලාම ගෙනාවේ චීන. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා. අර චීනත කටු. අර මේ මම පුද්ගලිකව දැකලා තිනවා මගේ මේ S2ට ගාමිණී ෆොන්සේකාගේ දුව ගල් කිස්සේ දාගෙන. ගාමිණී ෆොන්සේකා කියන ලංකාවේ සිනමා ශක්තිති. ඒ සිනමා ශක්තිතිගේ දුව ගල් කිස්ස හන්දියේ දාගෙන ඉන්නවා මේ ඩිස්පෙන්සරි එකක් චීන කටු. ලෙඩවලට චීන කටු ගන්නවා. ඒක මේ ආයුර්වේද ක්‍රමයක්. දැන් චීන දේවල් අපිට ඇවිල්ලා නැද්ද? පෝර්ට් සිටියට කලින් චීන දේවල් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙනවා. බකට් අපි වෙසක් එකට පත්තු කරන්නේ, පොසොන් එකට පත්තු කරන්නේ බකට්, වෙසක් කූඩු, ඒ ඔක්කොම චීනෙන් දීපුව තමයි. අවුරුද්දට පත්තු කරන මල්ලෙටි, රතිඤ්ඤා, නිලා, බඹර චක්‍ර. ආ. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නෑ නෑ, ඒවා චීනෙන් නෙවෙයි ආවේ කියලා. රතිඤ්ඤා වලත් තියෙනවා අර පොඩි පොකට්, අර පොඩි සැෂේ පැකට් වගේ පොඩි මේ 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 රතිඤ්ඤා වලත් තියෙනනේ පොඩි අර රවුම් ගුලියක්, මම නම කියන්නේ නැහැ තාම. ඒක අපි මෙහෙම ගහනවා බිම. බිම ගැහුවාම අපි ඒකට කියනවා මොන පටස් කියලාද? චීන පටස්.
අපි කියන්නේ චීන පටස් කියලා. චීන පටස් නම් යකෝ පටස් කියන එකෙන් පටස් කියන එක අයින් කළා. චීන. චීන කියන්නේ චීන තමයි. චීන තමයි චීන පටස් කියන එක හඳුල්වන්නේ. අපේ version එක මොකද්ද ඒකේ? අලිඩොන්. චීන ගෙනාවේ චීන පටස් අපි හදා ගන්නවා එකක් අපේ version එක අලිඩොන්. හරිද? ඉතින් ළමයි මේ මේ පිට රටින් දේ තමයි දේවල් ගොඩාක් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඒක වෙනස් කරන්න බෑ අපිට. හරි. රයිට්. දැන් අපි යන් ආයි කවියට යන්කෝ. දැන් පාඩමකුත් කරන්න තියෙනවනේ තව. මලා නිකමල් රේණු වල පෙනෙන අපරිමිත පැතුම් වල මුහුණුවර. ඒ කියන්නේ මොකක්ද දන්නවද? කියනවා මලානික මල් රේණු වල පෙනෙන මලානික මල් රේණු කියලා කියන්නේ අතීතයේ ඉන්න ජනතාව. ඒ අතීතයේ ඉන්න ජනතාවගේ මුහුණු වලින් අපරිමිත පැතුම් ටිකක් තියෙනවලු. අපරිමිත පැතුම් කියලා කියන්නේ දැන් සමාජයට යන්න ඕනේ ගෙදර බලන්න. දැන් අපි නම પરම්පරාව. අපි හොඳ තැනක ජීවත් වෙයි කියලා වැඩිහිටි પરම්පරාව අපරිමිත පැතුම් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. අපි හොඳ තැනක ජීවත් වෙයි. ඒක හරි නිර්මල අව්‍යාජ ප්‍රාර්ථනාවක්. හරිද? ඒගොල්ලන්ට තියෙනවා ඉතාම අපරිමිත ප්‍රාර්ථනාවක්. සිය දහස් අත්තලින් පුදන ලද උතුම් මිනිසත්කමේ ගුණ සුවඳ බලන් තාමත් සුවඳ දෙන මහිම. හරි. එතකොට මේ අපි මේ අද ජීවත් වෙන සංස්කෘතිය මේ ඉබේ ආප එකක් නෙවෙයි ඈ. හරිද? මේ මේ ඉබේ ආප එකක් නෙවෙයි. අතීත ජනතාව සිය දහස් අත්තලින් මේ පෝෂණය කරපු අතීත ජනතාව පෝෂණය කරපුවා මේ තියෙන්නේ. හරිද? ඒ නිසා ඒ සුවඳ මතක තියාගෙන පුරවැසි කීතර ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. පඩි පෙලෙන් බස අයින් වී එන්න තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස අලුත් මල් පොකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පා ගන්න අන්තිම කවිය පඩි පෙලෙන් බස අයින් වී ඉන්නවා දැන් ආයි පරක්කිනවා දැන් ඒ නිසා ඕගොල්ලෝ ওই ටික මතක තියාගෙන සංස්කෘතිය වෙනස් වෙච්ච ඒවා වැඩිහිටි પરම්පරාවට ගරු කරන්න ඕනියා වැඩිහිටි මිනිස්සුන්ගේ වටිනාකම් හරි හොඳයි කියන ඒ කතන්දර ටික ඔක්කොම මතක තියාගෙන පඩි පෙලෙන් බහලා අයින් වෙලා එන්න තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස මේ සමාජයේ කියන පූජාසනේ ඕගොල්ල වෙනුවෙන් හිස්ව වෙන් වෙලා තියෙනවා. නව પરම්පරාවට ආයි පරක් කියනවා අලුත් මල් පොකුරු දෝතින් ගන්න. අලුත් තාක්ෂණේ, අලුත් අදහස්, අලුත් හැකියාවන්, අලුත් නිර්මාණ, අලුත් නිෂ්පාදන මේ හැම දෙයක්ම දෝතින් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම අරගෙන එන්න ඕගොල්ලෝ සමාජය ඉස්සරහට. හැබැයි අන්තිම පණිවිඩේ එපා පරමල් පයින් පාගන්න. පරණ දේවල් කවදාවත් අමතක කරන්නේ නැතුව සමාජ සත්වයක ඉදිරිය ජීවත් වෙන්න. එහෙම නැත්තම් එහෙම නිකමෙක් විදිහට තමයි අපිට මෙරිලා යන්න වෙන්නේ. එහෙම වෙන්න එපා. මේ කොරෝනා කාලේ කියලා කියන අපිට ගොඩාක් දේවල් උගන්නන කාලයක්නේ. හැම දෙයක් ගැන මීටරින් ඉන්න ඕනි අපිනේ. දැන් මිනිස්සු මේ කාලේ මැරෙන්නේ වයස පිළිවෙලට නෙවෙයි. වයස පිළිවෙලට මැරෙනවා නම් එහෙනම් උඹලට කලින් මම මැරෙන්න බෑ. හැබැයි මට වඩා බාලයෝ කොච්චර මේ දවස්වල මැරුණාද? හරිද? මට වඩා වැඩිමහල් කෙනෙක්ට කලින් මම යන්න පුළුවන් පටස් ගාලා වෙන්න පුළුවන් මම දන්නේ හරිද ඒ නිසා මේ කොරෝනා කාලේ කියලා කියන්නේ ජීවිතය ගැන අලුතින් හිතන්න උදා කරපු කාලයක් කියලා මම නම් හිතනවා ඒ කියන්නේ මිනිස්සුන්ට අපි කවුද අපි කොච්චර දේවල් රස කරත් අපි කොච්චර ජීවිතේ බලාපොරොත්තු තියාගත්තත් අසුරු සෙනෙල් ළමයි මේ හැමදේම නැති වෙලා යන්න පුළුවන් හරිද ඉස්පිරිතාලේට ගිය මිනිස්සු සනීපේලා ගෙදරින් එන්නේ නැහැ මිනි පෙට්ටිය ගෙදරට එන්නේ ඒ දැන් ගෙදරට දාන්නෙත් නැහැ දැන් කෙලින්ම එදාම හවස පුච්චනවා කොයි වගේ තැනකද මේ රට තියෙන්නේ කොයි වගේ තැනකද මේ ලෝකෙ තියෙන්නේ ඒ නිසා මේ හැම දෙයක් ගැනම ඉන්නකම මම කල්පනා කරලා බලන්න මේ දේවල් විද්‍යාපන්තිලින් උගන්වන්නේ නැහැ ගණන් පන්තිලින් උගන්වන්නේ නැහැ හරිද මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් සිංහල පන්තියකින් ඒ නිසා මම මේ සමාජ වගකීම ඉෂ්ට කරනවා කවුරු මොනවා කොහොම කිව්වත් ගිය සතියේ දැක්කනේ වෙච්ච දේ සිංහල ගන්න නැති අපේ සිංහල දන්නේ නැති ගුරුවරයෙකුත් ඇවිල්ලා චූටි බබෙක් වගේ අපේ පාඩම් ටික අහගෙන හිටියා ඉතින් ඒගොල්ලන්ටත් අපිට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් ළමයින්ට උගන්වන්න. මොකද ඕගොල්ලෝ අපි ගාවට එන්නේ විෂය විතරක් ඉගෙන ගන්න නෙවෙයි කියලා මම නම් පුද්ගලිකව විශ්වාස කරනවා. රයිට්. කතාව ඇති මං හිතනවා කවිය තේරෙන්න ඇති කියලා අපි ආයි දවසක කවියක් කතා කරමු ළමයි. මීටින් එක ක්ලෝස් වෙන ළඟයි. අපි අලුත් මීටින් එක ලොකු මෙතන ඉඳන් අපි එක දිගට පාඩම කතා කරගෙන යන ඊළඟ කැලේ තවත් රසවත්.